රටට රටට වග කියන සරසවි සාරය සාර සරසවි හයි බෝවන් නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් කැම්පස් රේඩියෝ අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සංචරණ සීමා නිසා නිවෙස් වලට වී කාලය ගත කරන ඔබට කැම්පස් රේඩියෝ අපි හිතුවා මේ කාලෙදී හොඳ අර්ථාන්විත දෙයක් දෙන්නට ඔබේ ජීවිතයට සාර්ථකත්වයට පණිවිඩයක් පෙර නිර්මාණය කරන්නට ඒ ඔස්සේ අද දවසේ සිට සාර සරසවි වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නටත් අපි සූදානම් ඒ වගේම තමයි මෙතෙන් සිට සෑම මාසකම දෙවන සතියේ සිවුන සතිය සිකුරාදා හවස 6ට සාර සරසවියෙන් ඔබ සොයා එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සාර සරසව කියන්නේ මොන වගේ වැඩසටහනක්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. මම එයට කෙටි පිළිතුරක් දෙන්නම්. සරසවිය කියන්නේ අපි හැමෝගෙම කීනයක්. ඒ හීනේ සපුරාගෙන සරසවියට යන විද්‍යාර්ථීන් උසස් අධ්‍යාපනයක් ලැබලා උපාධිධාරියෙක් විදිහට යම් දිනයක සමුගත් නමුත් සරසවියට සීමා නොවි තමන්ගේම කියලා අලුත් තීන නිර්මාණය කරගත් විද්‍යාර්ථීන් අලුත්ම ගමනක් යනවා. ඒ වගේ අලුත් තීනයක් අලුත් ගමනක් අලුත් බලාපොරොත්තුවක් තමන් විසින්ම නිර්මාණය කරගත් සරසවියන් සොයා යන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ සංවිධානය කරන අලුත්ම වැඩසටහනයි සාර සරසවි. ඉතින් සාර සරසවි අපේ පළමු වැඩසටහනටම අපි ආරාධනා කළා ඒ වගේ හීන පස්සේ දෝපෝ අපේම දක්ෂයෙක්ට. ඔහු ගැන කවුද කියන්න පූර්ව ප්‍රචාරණ දැන්වීම නිසාම ඔබ දන්නවා. නමුත් ඔහු ගැන පුංචි හැඳින්වීමක් පුංචි කතාවක් මම මේ විදියට කියන්න. මේක හරි ලස්සන ග්‍රීක පුරාවෘත්තය ගැන කතාවක්. ලෝකයේම පාලනය කරන ලෝක පාලක සියුස් දෙවියන් එක්තරා අවස්ථාවක තම දේව මණ්ඩලයේ කැඳවනවා ඔවුන්ට එක් එක් විෂයන් බාර කරන්නට. ඒ අවස්ථාවේ පැමිණි දෙවිවරුන් මට මේ විෂය දෙන්න මට අර විෂය දෙන්න කියලා ඉල්ලනවා. නමුත් එකම එක දෙවියෙක් ඉන්නවා නිහඬව. ඒ අවස්ථාවේ මෙන්න මේ දෙවියන්ව ලෝකපාලක සියුස් දෙවියන්ගේ අවධානයට ලක් කරනවා. කෙනෙක් දැකීමේ ඥානයේ සතු සියුස් දෙවියන් අර නිහඬව ඉන්න දෙවියන්ට මේ සියලු විෂයන් බාර කරන්නේ ඔහු සතුව මේ සියලුම විෂයන් තියෙන බව දන්නා නිසා. අවසානයේ වෙන්නේ සියුස් දෙවියන් නිහඬ දෙවියන්ට විෂයන් බාර කරලා තමන්ගේ ක්‍රියාවලිය ඉස්සරහට අරයි අනෙක්. ඉතින් මට මේ කතාව මතක් වුණේම අපේ ආරාධිතයා නිසා. ඔහු කවියෙක්, ගීත රචකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, තිරපිටපත් රචකයෙක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේ විවිධ භූමිකාවල දස්කම් දක්වන්නෙක් ලෙස අපේ දක්ෂයා හඳුන්වන්න පුළුවන්. ඔහු තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථි කවිඳු එන් අමෘතුංග. ආයි බොවන් අයියේ. ආයි බොවන් නංගි. ඉතින් අයියේ අපේ කතාබහ මම කැමති මෙන්න මේ වගේ ප්‍රශ්නකින්ම පටන් ගන්න. අයියේ මේ කවිඳු එන් අමෘතුංග කියන්නේ කවුද? කවිඳු එන් අමෘතුංග කියන එක ගත්තාම ඉතින් ඒක මාව අඳුරන නාමය. ඉතින් මිනිස්සු මාව අඳුරන්නේ කවිඳු එන් අමෘතුංග කියලා. ඒක මම ඒකෙන් තමයි මා මිනිස්සු දන්නේ. ඉතින් කවිඳු එන් අමෘතුංග කවුද කියලා මම කියනකට ඉතින් මම හිතන්නේ මාව තව කෙනෙක් දකින්න විදිය සහ තව කෙනෙක්ට පේන විදිය අනුව තමයි මම කවුද කියලා අර්ථකථනය කරගන්න පුළුවන්. ඒක කෙනාට එක්කෙනාට වෙනස්. මම හිතන්නේ මම කියන්නේ හැම වෙලේම මේ මොහොතේ ජීවත් වෙන මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොත වෙනකම් මට කරන්න පුළුවන් මොනවද සහ මම කල යුත්තේ මොනවද සහ මම ඉගෙන ගත යුත්තේ සහ මම දේවල් තේරුම් ගන්න මොනවද කියලා හැම වෙලේම දේවල් කරමින් ඉස්සරහට යන්න උත්සාහ කරන කෙනෙක්. මම ඇත්තටම මං ගැන හරියට අර්ථකථනයක් දෙන්න දන්නෙත් නැහැ. මම හිතන්නේ මට ඇත්තටම මාව අර්ථකථනය කරගන්න බැරි වෙයි. මොකද ඒක තේරෙන්නේ මන් දිහා බලන් ඉන්න මිනිස්සුන්ට. ඔව් අයියේ. මන් දන්න විදිහට අයියා ඉස්සල්ලාම ලියන්නේ කවි. කවි ගැන මතකයක් එක්ක මං අහනවා මෙහෙම ප්‍රශ්නයක්. කවිඳු කවියා වෙන්නේ කොයි කාලෙන්ද? කවිඳු කවියා වෙන එක ගත්තාම මේ ඇත්තටම මේ මං කුඩා කාලේ ඉඳන්ම කවි වලට හරි ආසයි. සහ මං කවි ලියන්න කැමතියි. එතකොට
මට තියෙන පැරණිම අතීතකාමයේ මම කවි ලියන එක සම්බන්ධයෙන් හතර වසරට විතරනක යනවා ඉස්කෝලේ. මට තියෙන පරණ මතකයේ තමයි මම ඉස්කෝලේ හතර වසරේදී දියඇල්ලක් ගැන පොඩි කවියක් ලිව්වා. ඒක තමයි මම හිතන්නේ මගේ මතකයේ තියෙන පළවෙනි කවිය. සහ ඊට පසු කාලීනව ඉතින් මම කවි ලිව්වා. ඇත්තරම මේ මංගව තප්සාම් පොතක් තියෙනවා පොඩි පොඩි පොතක් මේ සියාර පොතකට ගත්ත මම ඒ කාලේ ලියපු කවි. ඒ කියන්නේ 9 වසරේ 8 වසරේ 10 වසරේ වගේ ලියපු කවි. හැබැයි පසු කාලීනව කවිය කියන එක, ඒ කියන්නේ කවිය මට ලියන්න පුළුවන් කවිය කියන එක හදාරන්න ඕනි දෙයක්. කවිය කියන්නේ අපිට පේන දෙයට වැඩි හරි විශාල ගැඹුරු අර්ථයක් තියෙන දෙයක් කියලා මම තේරුම් ගත්තේ ඇත්තටම උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලේ සහ උසස් පෙළ අධ්‍යාපනය ඉවර කරලා විශ්වවිද්‍යාලයට සුසුකම් ලැබලා ඒ හිටපු සංක්‍රාන්ති සමය ඇතුලේ. මොකද මම ඒ කියන්නේ සිංහල විෂය හැදෑරුවා විෂයක් විතර. එතකොට කවිය කියන එක මම ගැඹුරින් හැදෑරුවා. ඒ දේවල් එක්ක මට හිතුණා කවිය ගැන මම දැනගන්න ඕනේ, කවි කියවන්න ඕනේ, කවි පොත් පරිශීලනය කරන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට තමයි මම හිතන්නේ කවි කියන්නේ මගේ වටපිටාව හැදුනේ. මොකද අපිට තියෙන අනුභූතීන් තමයි අපි නිර්මාණ ඉදිරියට එළියට ගේන්නේ. ඔයයි අයියා කිව්වා අයියාට තියෙන අනුභූතිය ඒ වගේම අත්දැකීම් පසුතලයක් එක තමයි මේ කවි නිර්මාණය වෙන්නේ කියලා. එනිසා මං කැමතියි මේ වෙලාවේ මෙහෙම දෙයක් අහන්න. දැන් අපි කවි ලියන්න අපි පාදක කරගන්න සිදුවීම් මෙව නැත්තම් අපේ අත්දැකීම් පසුතලයක් එක්ක මේ වෙනකොට අයියාටින් ලියවුණු කවි ප්‍රමාණය ප්‍රමාණයක් කියන්න පුළුවන්ද? ඇත්තර මම ගණනය කිරීමක් නම් කරලා නැහැ. ඒ කියන්නේ මට එහෙම ප්‍රමාණයෙන් කියන්න බෑ. ඒ කියන්නේ මෙච්චරක් මම ලියලාති කියලා. මම මේ වෙද්දී ලියපු කවි එකතු කරලා තියෙනවා එකට. ඒ වුණාට සමහර කවි දැන් ඇත්තර මං ගාව නැහැ. එක්ක නැති වෙලා එක්ක ෆෝන්ස් වලින් ලියපුවා නැත් නැකිලා එහෙමත් තියෙනවා. එහෙම නිශ්චිතව කියන්න දන්නේ නැහැ නම් ගැත්ත. ඒ කියන්නේ අනුභූතියකින් තමයි අපි, ඒ කියන්නේ අපි ගන්න ජීවිතය ගන්න අත්දැකීම් අනුභූතීන් පසුතලයක් කරගෙන තමයි මං එයා පසු කාලීන පොඩි පොඩි නිර්මාණ වලට එකතු කරගත්තේ. හරියටම මෙහෙමයි කියලා කියන්න තරම් ආදාසක් මට ගන්න කියන අමාරුයි. ඒක සංඛ්‍යාත්මකව කියන්න අමාරු වෙන දෙයක්. ඔවයි මං එහෙම ඇහුවේ මමත් අයියාගේ කවි ගොඩක් කියවලා තියෙනවා විවිධ විෂයන් ඔස්සේ ලියවුණු කවි ගොඩක්. ඉතින් අයියාගේ කවි ගොන්නෙන් මං එක කවියක් තියෙනවා මං පෞද්ගලිකව අස කරන. මං පෞද්ගලිකව ප්‍රිය කරන. ඒ කවිය මට දැනුනේ මේ විදිහට. හිස්පිරුණු මහ ගසක මුල් සිඳියේ වැටුණු දා සෙවන ලද තුරු වඳුළු හඬා වේ එක ගස. ඉතිරි වූ සුළඟ ළඟ නතර වී තනි වෙලා තරුවකට නෙත් යොමමි ඒ නුඹම යයි සිතා. සුළඟකට උව හැකිද මකන්නට නොබිසුවඳ ඝන අඳුර පැතිරුණත් දිලෙන්නම තනි තරු. මතකයෙන් දුර නොයන දැල්වෙනා ගෙයි පහන හඬ හඬා කියනවා පියවරුණ මක හැරුණ. දාහයෙන් තෙත් කරන් ගිනි අවුවේ දිවි රකින රළු ගතට ඌ හැකිද විඳින්නට දුක් පෙලස. රළු ගලුත් හඬවනා කුළු ගෙටිය දැරුණුබට දුරගමන් යන්නටත් ගල්වලම තුනිවර. ඉතින් අයියේ ඒ කවිය මට දැනුනේ එහෙම. හැබැයි මට දැනුණු විදිහත් එක්ක මං හිතන්නේ මේ කවිය ලියපු අයියට අයියාගේ ඇති කතාවක්, ඒ වගේ මේ කවිය ලියන්න වුණු පසුබිමක් ඇති. ඒ පසුබිමයි මේ කතා කවිය ලියෙදෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. නංගි ඇත්තරම මුලින්ම කියන්න ඕනේ, කියන්නේ අපි මොකරි නිර්මාණයක් කරනකොට ඒකට බලපානවන එක පුද්ගලික අනුභූතියක්, එහෙම නැත්නම් දැකපු දෙයක් හරි අත්දැකපු දෙයක් හරි. කියන්නේ මේ කවිය ඇත්තරම මේ මම පත්‍රයක දැකපු ආටිකල් එකක්, ඒ කියන්නේ නිවුස් එකක් ඇත්තරම මේ. ඒ කියන්නේ මේ මට හරියට මතක නැහැ මොකද්ද පත්තරේ කියලා. මම හම්බෙන් කියවපු එකක තිබ්බා මෙහෙම ගල්වලක රැකියාවක් කරපු පියෙක් හදිසිය නැති වෙලා ඒ යන තුනට පස්සේ එයාගේ පවුලේ අම්මා නැහැ, ගෑල් ළමයි දෙන්නේ මේ ජීවිතය හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ වගේ ඒගොල්ලන්ගේ ස්ටෝරි එකක්. ඇත්තරම මේ මට කියන්නුනේ ඒකයි. දැන් අපේ ජීවිතවල නම් අපිට ඉන්නවනේ මේ මහා ගස්, ඒ කියන්නේ අපිට තියෙන මහා සෙවන දෙන ගස්. ඒ කියන්නේ මම හිතන අපි හැමෝගෙම ලොකුම සෙවන තමයි අපේ තාත්තා. හරිද? එතකොට මේ හිස්පිරූ මහගසක මුල් සිඳී වැටුණු දා කිව්වහම කොයිම හරි මොහොතකදී අපිට ඒ ගස අහිමි වෙනවා. ඒ කියන්නේ ඒක අපේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම මේ ඛේදනීය අවස්ථාවක්. ඒ කියන්නේ සමහර විට ඒකට අත්විඳපු අය ඉන්න පුළුවන්, සමහර විට කොයි වෙලේ අත්විඳිද කියලා අපිට කියන්න බෑ. ඒක හරි ඛේදනීය අවස්ථාවක්. ඉතින් එහෙම අපිට තියෙන මේ මහ ගහ නැති වුණාම ඒ ගහේ යට හිටපු සෙවන ලැබපු අපිට මොකද වෙන්නේ? ඒ කියන්නේ මම හිතනවා මං කියන එක තේරෙනවද කියලා. අන්න ඒක තමයි මගේ මාව කම්පැනි කරපු තැන. ඉතින් මට උමනා වුණා මේ
ඒ අපිට දැනෙන මේ කියන්නේ අපිට හැම කොයි වෙලේ හරි අපිට නැති වෙයි කියන චකිතයෙන් අපි ජීවිත කාලෙම ජීවත් වෙන මේ ප්‍රස්තුතේ ওই ප්‍රස්තුතේ තමයි මම ගේන්න උත්සාහ කරේ මේ සහ ඊට පස්සේ ඒකට මම අර කිව්ව මම දැකපු අත්දැකීම පසුතලයේ මම මේ ඉදිරිපත් කරා කියන්නේ ගල්වලෙන් තමයි ඒ තාත්තේ ළමයින්ව ජීවත් කළේ අන්තිමට ඒ ගල්වලම තමයි ඒ තාත්තගේ ජීවිතේ නැති වෙන්නත් මේ පාර කැපුවේ. ඒ කියන්නේ මේ මම හිතන්නේ කවිය මේ තියෙනවා මම ඔය සමාජ මාධ්‍යත් කළ කරලා කියපෝය ඇති. ඉතින් පුද්ගලිකව මාවත් කම්පැනි කරපු මේ නිර්මාණයක් මම ලියපු. ඒ විදිහට තමයි මම හිතන්නේ ඇත්තටම මේ අර අපි අහලා ඇති මේ හමාර බනවර කියලා ගීතයක් එමුන් තියෙනවා මේ පියකුගේ වෙන්වීම ගැන කතා කරන හරි මේ අපිට හරි අමාරුයි සින්දු හංගින්න. ඒ වගේ තමයි මම හිතන්නේ අපේ ජීවිතේ මොහොතක හෝ විඳින්න සිද්ධ වෙන නමුත් අපි ඒ විඳින්න අකමැති අනුවේදිනීය සිද්ධියක් විතරයි මම හඳුනාගන්නේ මේක. ඔව් අයියේ. අයියේ මේ කවි වලින් ඉස්සරහට ගිහින් මම කතා කරන්න කැමති කවි වලට පස්සේ කවි වලට අමතරව අයියාගේ නිර්මාණය වුණු තවත් නිර්මාණ මොනවද? නංගි මම මේ නිර්මාණකරණය පටන් ගත්තේ කවි ලියලා. කවි ලියන්න පටන් ගත්ත නිර්මාණකරණය මම අද වෙද්දි කෙටි කතා බාගෙට ලියපු නව කතාවක් තියෙනවා. ඊට අමතරව ගීත රචනා කරනවා, තිරපිටපත් රචනය කරනවා, සිද්ධ කරනවා, වෙළඳ දැන්වීම ආශ්‍රිතව දේවල් රචනා කරනවා, කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවා, ආදී දේවල් වල නිරත වෙනවා. පුද්ගලිකව ගත්තොත් එහෙම මේ හැමදේම එකතු කරලා මම පුද්ගලිකව කැමති මාව ගේයපද රචකයෙකු විදිහට මිනිස්සු හඳුනා ගන්නවට මොකද මම හරි කැමති මං ගේයපද රචකයෙකු වීමේ සිහිනයකින් තමයි මම මේ හැමදේම පටන් ගත්තේ අත්තරම. ඔයි අපේ වැඩසටහනේ ඊළඟ නිමේෂයේ වෙන්නේ අයගේ ගීතයක් අහන්න. ගීතය අහන්න කලින් අපි තෝරගත්ත ගීතය ඉස්සලාම කියන්න. අපි තෝරගත්ත අයගේ මේ මගේ ළඟ ගීතේ. ගීතය අහන්න කලින් ගීතයේ පසුබිම මේ ගීතේ ලියවෙන්න කොහොමද වගේම මේ ගීතේ පිටිපස්ස ඉන්න අය ඒ වගේම මේ ගීතේ පසුබිම වුණු කතාව අහන්න අසයි. නංගි මේ ගීතය මේ ඇත්තරම මේ මම ලියලා සෝෂල් මීඩියාකට දාපු වචන ටිකක් මේ මගේ ළඟ ඇත්තරම මේක මේ ඇත්තරම මේක කියවෙන්නේ අපි ප්‍රේමයේදී අපි කතා කරන ප්‍රේමය ඇතුලේ තියෙන විරහ වේදනාව සහ දේවල් නැතිවීමේදී අපිට දැනෙන දුක සහ ඒ සම්බන්ධයෙන් මට එක්තරා මොහොතක ඇතිවෙච්ච හැඟීමක් තමයි මම වචන කරේ. ඇත්තරම මේ වචන ටික මම Facebook එකට දැම්මට පස්සේ මගේ පාසලේ මිත්‍රයෙක් මානස පෙරේරා ඔයා දැන් ජපානයේ ජීවත් වෙන්නේ ඔහු මට කතා කරලා මේක සිද්ධ කරමුද කියලා ඇහුවා. ඊට පස්සේ ඔහුම සංගීතය සංගීත නිර්මාණය කරලා ඔහුම ගායනා කරන ගීතයක් මං හිතන් දැන් වර්ෂයක් හෝ වර්ෂයකමාරක් දෙකක් වෙනවා මේ ගීතය නිර්මාණය කරලා. ඉතින් මේක කියන්නේ විශේෂ කතාව කිව්වොත් එහෙනම් මං හැම වෙලෙම මේ මට දැනෙන දේවල් ලියන්න උත්සාහ කරන. ඉතින් මේකත් එක්තරා මොහොතකදී මට මේ දැනෙච්ච සිතුවිල්ල. ඒ සිතුවිල්ල තමයි මට දැනෙච්ච විදිහට මම වචන කරේ. ඉතින් අපි ගීතය අහලා බලමු. එතකොට හැමෝටම දැනේ ඊගෙන. ඔව්. අපි අහමු කවිඳු අයියා ලියපු ඒ ලස්සන ගීතය. නුඹට තවමත්
ne taniva pipinaro samalakat suvand dinnata idak ne kauru unnat sandalu talai nuve lasana peninne ninda noyanaya antalai sihinayakavat suvayane bimagi itaram pem dehen vidila numbagiya dei sitanu be numbagiya dei sitanu be ගීත රචනාවලට අපිව කොයිතරම් දුරකට අරන් යන්න පුළුවන්ද? රූප මැවුණු ගීත රචනාවක් අපි හවුවා. ඔබ එක්වී සිටින්නේ කැම්පස් රේඩියෝ සංවිධානය කරන සාරසරසවි වැඩසටහනත් එක්ක. අද අපේ ආරාධිතයා තමයි කවිඳු වෙන අමරතුංග. ඉතින් අයියේ අපේ කතාබහ අපි ආයෙත් ඉස්සරහට අරන් යමු. මං මට මේ වගේ ප්‍රශ්නයක් මේ වගේ අදහසක් අහන්න හිතුණා. අයියේ මේ දවස්වල ඒ වගේම තමයි අපි ලංකාවේ මිනිස්සු ගත්තාම රූපවාහිනී ප්‍රේක්ෂකයෝ ගත්තාම මේ ටෙලිනාට්‍ය බලන්න හරි කැමති. ටෙලිනාට්‍ය විනෝදාංශයක් විදිහට ජීවිතේ එක් කොටසක් විදිහට බලනයි ඉන්නවා. කොවිඩ් කාලයත් එක්ක ටෙලිනාට්‍ය බොහෝමයක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය වුණු එක් ටෙලිනාට්‍යයකට අයියත් දායක වෙනවා. ඒ ගැන කතා කරමු අයියේ. ඔව් ඇත්තටම මේ දිනවල ස්වර්ණවාහිනී විකාශනය වෙන ස්නැප් ටෙලිනාට්‍ය. ඒ කියන්නේ ඒකෙන් මම තිර රචකයෙකු විදිහට සම්බන්ධ වෙනවා. ඒක තමයි මම තිර රචකයෙකු විදිහට සම්බන්ධ වෙච්ච පළවෙනි ටෙලිනාට්‍ය සෙනසුරාදා ඉරිදා රාත්‍රී නමේට ස්වර්ණවාහිනී විකාශනය වෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව කියන එක හරි විශාල දෙයක්. ඉතින් ඒ විශාල ටෙලිනාට්‍ය කලාවට අපිටත් තරුණයේ විදිහට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා මේ ස්නැප් ටෙලිනාට්‍ය හරහා. බොහෝ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් මේ ස්නැප් ටෙලිනාට්‍ය මේ විදිහ විකාශය වෙනවා. ඇත්තරම කියන්න ඕනේ ඒ කියන්නේ මේ කොරෝනාත් එක්ක වේවා ඊට කලින් හරි වේවා මේ කියන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයට අවශ්‍ය වුණ අවශ්‍ය වෙන නැවුම් මේ කියන්නේ නැවුම් අදහසක් හරි එහෙම නැත්නම් ඒගොල්ල බලාපොරොත්තු වෙමින් ඉන්න රසයක් ලබා දෙන්න උමනාවෙන් තමයි අපි මේ නිර්මාණය කරේ. ඇත්තර මේක හරි අපේ තරුණයන්ගේ කණ්ඩායම අපි තරුණ කණ්ඩායමක් එතුලා කරපු සුන්දර වැඩක්. ඔව් කොවිඩ් කාලයත් එක්ක අපේ ජීවන රටා වෙනස් වෙගෙන යද්දී අපිට විකල්ප ක්‍රමවේද හොයන්න වෙලා තියෙනවා. අපේ නිර්මාණ හැකියාව ඒ වගේම අපේ එදිනෙදා අරන් යන ජීවන රටා වෙනස් වෙද්දී කොවිඩ් කාලය තුලත් නිර්මාණය බිහි කරන්න පුළුවන් නිර්මාණ කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් අයියා මේ වැඩසටහන තුලින් ගෙනාවා. ඉතින් මේ වෙලාවේ අයියා මම අහන්න කැමතියි මෙහෙම කොවිඩ් එක්ක මනස හදාගත්තේ කොහොමද මේ වගේ නිර්මාණ කරන්නේ? නංගි මම මේකට මෙහෙම උත්තරයක් දෙන්න. ඒ කියන්නේ මේ දැන් අපි හිතන්න අපි දැන් මේ ජීවිතේ අපි දැන් අපි ආපු අවුරුදු මගේ වයසත් එක්ක ගත්තොත් අනිත් හැමෝම මේ 2020 කියන කාලය තුළද එකපාරට අපි හැමෝගෙම ලයිෆ් එකේ ලොකු බ්‍රේක් එකක් ගන්න සිද්ධ වුණා කොරෝනා හින්දා. ඒ කියන්නේ අපි ජීවිතේට දුවපෝ. ඒ කියන්නේ අපි හැමෝම දිව්වනේ එක පාත්තේක ස්කෝලේ වෙන්න පුළුවන්, කැම්පස් වෙන්න පුළුවන්, ජොබ් වෙන්න පුළුවන් විවිධ දේවල්. ඒ හැමදේම එක තැනකදී අපිට නවත්තන්න සිද්ධ වුණා කිසිම සමාවක් නැතුව. ඒ නවත්තපු සමාව ඒ කියන්නේ
අපි නවත්තපු නැවතිල්ලට ගොඩක් දේවල් ලයිෆ් එකේ අපිට තේරුම් ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ ඒ තමන්ගේ ජීවිතය පිළිබඳ නැවත හැදිලා බලන්න වගේ අවස්ථාවක් නේ හම්බුනේ. ඒ කාලය ඇතුළත මම දැකපු දෙයක් ලෝකෙම්ම ගොඩක් නිර්මාණකරුවෝ තමන්ගේ ඒ හම්බෙච්ච ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා. ඒක ලියලා කෙටි කතාවක් වෙන්න පුළුවන්, නවල් එකක් වෙන්න පුළුවන්, ෆිල්ම් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒක මට පුද්ගලිකව නෙමෙයි හැම කෙනෙක්ටම මම හිතන්නේ තමන්ගේ නිර්මාණාත්මක ශක්තියතාවය හරි වෙන මොකක් හරි ඕනම දෙයක් එළියට දාන්න සහ මම කවුද කියලා පොඩි වෙලාවක් හිතලා බලන්න. මම මේ මෙච්චර කල් කරලා තියෙන දේවල් මම මෙච්චර කල් දුවපු පාර හරිද, මම මේ ගිය පාත් එක හරිද, එහෙම නැත්නම් මට මොනවද මිස් උනේ, මට මොනවද ඇත්තාරුනේ ලයිෆ් එකේ, ඒ හැමදේම කල්පනා කරන්න හොඳ chance එකක්. තා ගෙදර මිනිසුත් එක්ක ඉඳලා එතකොට හැදිච්ච පරිසරයත් එක්ක අපිට පොඩි ගත කරන අවස්ථාවක් හම්බුනනේ. ඒ ටයිම් එක ඇතුලේ තමයි මම හිතන්නේ මේක සිද්ධ වුනේ. සහ අපිටත් මේ නිර්මාණය කරන්න ඉඩක් වෙලාවක් අවකාශයක් හම්බුණා, අපේ මනස නිදහස් වුණා. සහ ඒක සිද්ධ වුණ එක අපිට විතරක් නෙමේ මේ කාලය තුළද නිර්මාණය වෙච්ච ඔයාට මේ අපිත් එක්ක ඉන්න සහෝදරයන්ට හැමෝටම ඒක මම හිතන්නේ වෙනම එක විදිහකට වෙස්සලා ගත්ත ආශිර්වාදයක් වෙන්න ඇති. සහ ඒකෙන් වෙච්ච විවිධ දේවලුත් ඇති. මම හිතන්නේ ඒ විදිහට තමයි. මොකද ඒක මටම කියලා විශේෂිතම හඩගස්වා ගත දෙයක් නැහැ. මම ලයිෆ් එක බ්‍රේක් වීම දේවල් නැවතීම හින්දා අර හැදිච්ච ස්පේස් එකෙන් මොන හරි ප්‍රයෝජනයක් ගැනීම වගේ දේවල් තමයි සිද්ධ වුණේ අතරම. ඔයි අපි දැන් මේ ටෙලිනාට්‍ය ගැන කතා කරපු නිසා ටෙලිනාට්‍ය හා චිත්‍රපට කියලා කියන්නේ ප්‍රේක්ෂක ජනාධරය වැඩි වශයෙන් රැඳුණු නිර්මාණයක්. ටෙලිනාට්‍ය සිනමාව කියන දේ ගැන නිර්මාණ ක්‍රියාවලියේ රැඳී සිටින කෙනෙක් විදිහට ශ්‍රී ලංකාවේ වර්තමානයේ බිහිවන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගැන අයියට දැනෙන අදහස, අයිය හිතන විදිය මොකක්ද කියලා දැනගන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙමයි, මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ මේ මම කියන්නේ ඕනම කලා මාධ්‍යයක් තියෙනවා, ඕනම කලා මාධ්‍යයක් ඇතුළේදී මේ කාලෙන් කාලයට විවිධ අත්දැක බැලීම් සහ විවිධ දේවල් සිද්ධ වෙනවානේ. ඒකට ලංකාව කියන රට ඇතුළේ අපි සිංහල නිර්මාණයේ වෙන නිර්මාණත් දේවල් එක්කම කතා කරන්නේ. ඒකට මම හිතන්නේ මේ දැන් මේ තියෙන අපි මේ ජීවත් වෙන මේ වකවානුව ඇතුළේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා නවක නිර්මාණකරුවන් එළියමින් පවතිනවා. සහ ශේෂ්ත්‍රය ඇතුළේ වැඩ කරපු නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තිනවා. ඒ කියන්නේ මෙහෙමයි, අපි කර්මාන්තයක් විදිහට ගත්තාම සිනමාව කොතනද තියෙන්නේ, ටෙලිනාට්‍ය කොතනද තියෙන්නේ කියන එක ගැන කතා කරනවට වඩා නිර්මාණාත්මක කාර්යය තුළින් ගත්තාම මම හිතන්නේ අපි ලංකාවේ නිර්මාණකරුවෝ ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මං චූටි එකතු කිරීමක් කරන්නම්. දැන් ඔය මේ නිර්මාණ කාර්තව්‍ය සිද්ධ වෙනකොට මේ මොහොතේදී අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් සිනමාව නම් සිනමා ශාලා වහලා. ටෙලිනාට්‍ය නම් විවිධ ප්‍රශ්න තියෙනවා, රූපහිනී විකාශනින්ද යන්න පුළුවන්. හැබැයි සිනමා ශාලා බැසීම හෝ විවිධ කාරණා කොච්චර දුරට සිනමාවේ අනාගතයට බලපෑමක් කරලා තියෙනවද වගේ එකකට උත්තර දුන්නොත් එමේ දැන් අපි හැම වෙලෙමත් දන්නවනේ සංස්කෘතියක් හරි මොකක් හරි දෙයක් වේවා අදාළ දෙයක් එක්ක වෙනස් වෙනවා. දැන් කොරෝනාත් එක්ක අපි ඉගෙන ගත්ත ලොකු දේවල් තමයි දැන් සිනමාව කියන එක ලෝක මට්ටමින් ගත්තත් ෆිල්ම් හෝල් එකට ගිහලා ෆිල්ම් මිනිස්සු අද වෙද්දි ස්ට්‍රීමින් වලින් Netflix හරි Amazon Prime හරි ගුරු හරි මොකක් හරි ලංකාවේ ගත්තොත් Sleepix හරි මොකක් හරි එකකින් තමන්ගේ ඒ නිර්මාණක දේවල් බලන්න පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳ ශක්තියතාවයක්. ඒ කියන්නේ සහ ඒක මේ මම හිතන හොඳ ප්‍රවණතාවයක් කියලා. මේ ලංකාවටත් ඒක මෙහෙම වෙනවා. දැන් ලංකාවේ තියෙන නිර්මාණ ලංකාවෙන් එළියට, ඒ කියන්නේ වෙන වෙන ප්ලැට්ෆෝම්ස් එක වැඩ කරන්න උත්සාහ කරනවා සහ අලුත් පරම්පරාවක් හැදිලා තියෙනවා. අපි සුභවාදීව හිතමු. ඒ කියන්නේ මේ වෙන දේවල් මොකද අපිට මේවා වෙනස් කරන්න බෑනේ කෝලීය ප්‍රශ්න. ඒත් එක්ක මම හිතන්නේ ඇත්තම මේ මොහොතේදී මට එහෙම කියන්න බෑ සිනමාව කඩන් වැටලාද තියෙන්නේ මේක මෙහෙමද හොඳ නිර්මාණ වෙන්නේ නැද්ද එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. නිර්මාණාත්මක දේවල් ඉස්සරහට එයි, ඒව කරන්න කට්ටිය මේ මාරිදිර උත්සාහ කරනවා, හොඳ විදියකට හැමදේම සිද්ධ වෙයි. අනාගතයේදී මම හිතන්නේ ලංකාවේ ඇතුලේ සහ ලෝකේ හැමදේම මේ අපි බලාපොරොත්තු වෙන නිර්මාණාත්මක කාර්යය හරි මේ හොඳින් වෙයි. ඔවයි. දැන් කවි, ගීත, කෙටි චිත්‍රපට, ටෙලිනාට්‍ය කියන නිර්මාණත් එක්ක අයියා පිවිසලා තියෙන අලුත්ම දෙයක් තමයි මේ වෙළඳ දැන්වීම රචනය කියලා කියන්නේ. මං හිතන්නේ මේ වෙළඳ දැන්වීම රචනා කරනවා කියන එක ගොඩක් අය දන්නේ නැහැ. අයියා මේ වෙලාවේ මේ කාලය තුළ වෙළඳ දැන්වීම රචනයත් එක්ක ඉන්නවා කියන. එනිසා අපි පොඩි දෙයක් එකතු කරමු වෙළඳ දැන්වීම රචනය ගැන. ඇත්තරම නංගි මේ මම මේ මොහොතේ ඇත්තරම මේ වෙළඳ දැන්වීම කරන්නේ කියන එක ලොකු විශාල විෂයක්. සහ ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ වෙළඳ දැන්වීම් කරණයට මම තාම ඇත්තරම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ කියලා සැලකන්නේ අපි ටෙලිවිෂන් එක කියන එක. නමුත් මම මේ වෙද්දී මේ එක්තරා වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක ක්‍රියේටිව් රයිටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට ඒකේ එක අපි ඉස්සරහට
වෙළඳ දැන්වීම් කීපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා සහ මීට වසරකට වසර එකහමාරක දෙකට පෙර සිට මම වෙළඳ දැන්වීම් කීපයක් විවිධ අංශයන් ඔස්සේ සමාජ මාධ්‍ය මේ ට ගැලපෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඒ විදිහදී මට ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා වෙළඳ දැන්වීම් කරනින් ඉස්සරහට යන්න. මොකද අපි දේවල් එක්ක දැන් අපි හිතන්න ඕනේ අපි අනාගතයේදී වාණිජමය වශයෙන් අපි කොහොමද දේවල් එක්ස්ට්‍රැක්ට් කරගන්නේ කියන කාරණාවත් එක්ක මම හිතනවා මට වෙළඳ දැන්වීම් කරනත් එක්ක යම් කිසි ගමනක් තියෙයි කියලා. මම මේ මොහොතේ වෙළඳ දැන්වීම් කරන්නේ නියලනවා. ඉස්සරහට තමයි මම හිතන්නේ ඒකේ මට මේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. මොකද මම තාම ඇත්තට මේක ඉගෙන ගනිමින් හදාරමින් යන්නේ. ඔවයි දිගින් දිගට මහන් වෙන්න ආසයි ලස්සන අත්දැකීම් මේ වගේම හැකියාවන් ගොඩක් ඒත් කාලේ හරස් වීමත් එක්ක අපේ කතාබහ කෙටි කරන්නට වෙනවා. ඒ නිසා වෙන් මම අවසාන ප්‍රශ්නෙට යොමු වෙන්නම්. මේ වෙලාවේ අපිත් එක්ක රැඳී සිටින මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වන මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අයද අයියට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියලා? ඇත්තටම මෙහෙමයි. ඒ කියන්නේ මම නිර්මාණකරුවෙක් කියලා මම කොයි වෙලාවත් කොතනවත් අර්ථ දක්වලා නැහැ. සාමාන්‍යයෙන් එහෙම කියන්නේත් නැහැ. මොකද මම ලියන හරි මම කරන හරි දේවල් මිනිස්සුත් මේක දැනෙන්නේ සහ මම මගේ දැන් ජීවිතේ මෙච්චර කල් ආපු හැමදේම හම්බයක්. ඒ කියන්නේ මම මේ ආපු විශ්වවිද්‍යාලයේ සහ මම ඉගෙන ගන්න දේපවා මම මේ මොහොතේ කරන දේපවා මම හීනකින් අත හිටපු දේවල් නෙමෙයි. කියන්නේ මම ඒ ලෙවල්ස් කරනකොට මම හීනකින් අත හිටපු දේවල් නෙමෙයි. එතකොට ඒ දේවල් එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් හම්බයක්. හැබැයි මම හිතන්නේ අපේ ජීවිතේ එක්තරා මොහොතක් තියෙනවා. ඒ මොහොතේදී අපි තේරුම් ගන්නවා අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ මොකක්ද. මම කියන්නේ ඒක සමහර විට ඔයාටම දැනෙන්න පුළුවන්. සමහර විට ඔයාට වෙන කෙනෙක් කියන්න පුළුවන්. මොකක් හරි විදිහට ඔයාට ඒක වෙන්න පුළුවන්. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අඳුනගන්න එක. ඒ දේ අඳුනගත්තට පස්සේ ඒ දේ වෙනුවෙන් වැඩගන්න එක. ඒ කියන්නේ අපි එක පටන් ගන්නෙ කොහොමද කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔයා මොකක් හරි නිර්මාණයක් කරද්දී ඔයාට ඒක වරදිනවද, ඔයාට කරගන්න බැරිද, සමහර විට ඔයා කරන දේ මාරම අවුල්ද කියන එක නෙමෙයි. ඔයා ඒ ස්ටෙප් එක තියන්න. ඒ ස්ටෙප් එක තිබ්බට පස්සේ අපිට ඔයාට හිතනවා මට මේක තමයි හරියන දේ. ඊට පස්සේ ඔයා දේවල් කරනවා. අනිත් දේ තමයි මම පුද්ගලිකව කරන දේ තමයි අපිට මේකේ මේ ලෝකේ ජීවත් වෙද්දී දැන් මේ ලෝකේ හරි පොඩිනේ. ලෝකේ හරි පොඩි කියලා මම අදහස් කරන්නේ දැන් මේ හැමදේම අන්තර්ජාලය හරි මේ හැමදේම එක්ක හරි ළඟට අවිල්ලානේ. දැන් මට Google search කරලා මේ ලෝකේ තියෙන හොඳයක් හොයන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හරි අප්ඩේට්. ඒක අප්ඩේට් නම් අපි හැම වෙලේම අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අලුත් දේවල් ගැන මාරම අයිඩියා එකක් තියෙනවනේ අපි හොයන්න ඕනේ. දැන් මම ඉගෙන ගන්න විශේෂ ශාස්ත්‍රයේ සිනමාවට සම්බන්ධයෙන්ද මම හැම වෙලේම සිනමාව සම්බන්ධයෙන් දේවල් ගැන මේ යාවත් කාලින වෙන උත්සාහ කරනවා. මොකද එහෙම යාවත් කාලින වෙන්නේ මගේ පැවැත්ම සහ මට ඉස්සරහට දේවල් කරන්න සහ අලුත් දේවල් මම කරනවා නම් මට මේ දේවල් මම දැනගෙන ඉන්නවා. මම කියන්නේ තමන්ට කැමති විෂයපතයක් තියෙනවා නම් තමන් ඒ දේ ගැන හදාරන්න සහ කියවන්න හොයන්න. එතකොට ඒ දේවල් එක්ක ඔයාලට පාත්‍යක් ඇති. ඒ පාත්‍ය එක ඉස්සරහට යන්න. මොකද මේ මම හිතන්නේ මේ මොහොත තමයි වැදගත්. හිතනවා ওই වෙලේ හරි මම ඉන්න පාත් එක මේක මට කරන්න පුළුවන් දේ මේක මම මේ දේ කරනවා. ඒ දේ කරන්න වැරදුනොත් හරි ගියත් ඔයා ඒ දේ කරන්න. මොකද ඔයාට ආයි පාස්සේ හැරිලා බලද්දි ඇත්තටම හිතේ මම කරේ හරි දේ කියලා. මම හිතනවා මම මේ කරන්නේ හරි කියලා. ඒ විශ්වාසය උඩ තමයි මම මගේ දේවල් ඉස්සරහට කරගෙන යන්නේ. ඔව්යි වටිනා පණිවිඩයක් මම හිතනවා අපි වහන් ඉන්න ඔබටත් ඒ වටිනා පණිවිඩයක් කියලා දෙන්නට ඇති. ඉතින් අද සාර සරසවි පළමු වැඩසටහනටම අපේ ආරාධනය පිළිගෙන පැමිණි කවිඳුෙන් අමරතුංගයිගේ බොහොම ස්තුතියි අපේ පළමු වැඩසටහනම ලස්සන කළාට අලුත් එළිය කරන් આવට. ඇත්තටම බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මොකද මේ පළවෙනි වැඩසටහනටම මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මට හරි ගෞරවණීය ආඩම්බරයක් තියෙනවා. මේ හේවින්ම ස්තුතිවන්ත වෙනවා කැම්පස් රේඩියෝ සභාපතිතුමිය ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ට මේ වැඩසටහන නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න. මොකද මේ අපි දකින දෙයක් තමයි දැන් කැම්පස් වලින් එළියට එන අපි දකින අපේ සහෘද සහෘදයන් ගැන කතා කරන්න තියෙන අවකාශය හරි අඩුයි. සහ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කරන දේවල්, ඒගොල්ලෝ කරන නිර්මාණාත්මක කාර්යයන් පිළිබඳව ඇත්තරම මේ හරි කතිකාවතක් හැදෙන්නේ නැහැ. ඇත්තරම මම හිතන්නේ මේක හොඳ ආරම්භයක්. ඉදිරියේදී සුබපතන ඔය සියලු දෙනාටම මේ නංගේ ඔයාට ඇතුළු සියලු දෙනාටම වැඩසටහන හොඳට කරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි නැවත වාරයක් මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි අයියට. ඉතින් කැම්පස් රේඩියෝ අපිත් අයියට සුබපතනව තවත් මේ වගේ නිර්මාණ කරන්නට ඉදිරියේ බලාපොරොත්තු සැලසුම් සියල්ල සාර්ථක වන්නට. ඒ වගේම තමයි මෙතෙක් වේලා අපි වහගෙන හිටපු අපිත් එක්ක රැඳී සිටපු ආදරණීය ශ්‍රාවක ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම ඔබට ආරාධනා කරනවා ඉදිරියටත් අපිත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම තමයි කියන්න කැමති මේ වගේ දක්ෂයෙක් එක්ක තවත් දිනයකින බලාපොරොත්තුත් ඔබට දෙමි සමුගන්නේ කවිඳු අයියාගේම තවත් ලස්සන ගීතයක්. මෙම ගීතයේ සංගීතය මහේෂ් විමුක්ති.
ගායනය නවිදු පානබොක්ක ඔබ සැමට සුබ දවසක් කැම්පස් රේඩියෝ මම උන්සරා කඳන රයෝ පහන් කනුවක කෙලවරේ විදුලි බුබුලේ බිඳුනු වීදුරු දන්නවා අපේ ජාතකේ කට්ට අව්වේ වෙට්ටු දාගෙන විස් දිව්වේ පොලිමේ නොගෙව්හින්දා වතුර කපලා වටපිටාවේ බෝඩරේ පං පාඩුවේ අපේ ජාතිය තමයි මේකේ රඟන්නේ හැමදා පුතේ ටයර් පාරින් ඇඟම තෙමිලා දෙක් උනේ සාජීවනේ දරාගන්නට බැරිම තැනදී රෙද්ද පල්ලේ බේරුනේ බඹයෝ හදලා ඇඳුවේ අගට ලේබල් ලේබලින්දා ගෙනයි පැතිරුවේ භීෂණේ කුසට බඩගිනි තිබහ දැනුනේ හැමෝටම බං එකටනේ ඉතින් මොකටද තරහ අරගෙන කාල යන තැන එකමනේ රෑ රෑයෝ පහන් කනුවක කෙළවරේ විදුලි බුබුලේ බිඳුනු වීදුරු දන්නවා අපේ ජාතකේ කට්ට අව්වේ වෙට්ටු දාගෙන විස් දිව්වේ පොලිමේ නොගෙව්හින්දා වතුර කපලා වටපිටාවේ බෝඩරේ හිට රටට වග කියන සරසවිසාරය සාර සරසවී